उतुरे देमल देशपालन पक्ष प्रभाकर अनुस्मरणे करण तमिलनाडु मीडिया फेसबुक बल तमिलनाडु ప్రభాకరన్ గాతనే విచ్చామ ఏక గుణస్మరణే కర్న మంత్రివరు ఒక్కొమ గీల ఓ ఫేస్బుక్ ఒక్కొమ బలనే వాళ్ళ ఒక్కొమ పింతూరు తీనో తమున్నాసల కొయి మాధ్యం దేక మన గ్యాన్ లోకు కే తమున్నాసల ఒక మాధ్యం గ్యాన్ లోకు కే మతితు మని ఓ ఏక మాధ్యం గ్యాన్ లోకు కే మతితు మని ఏ వాగే తమై మే లోకు కే మతితు మని ఒబట అపి మే వేదికావ తనా దెనో అవ్ ఒబట అదాస్ దక్కన అవస్థావ దెనో అవ్ అపి ప్రవృత్తి వార్తా కర్నే కర్ అవ్ අපේ ප්‍රවෘත්ති වාර්තාකරණය කරන්න කිසි වාරණයක් ඇතුව කටයුතු කරන්නේ නැහැ. හැබැයි දැන් නිශ්චිතව මම කියනවා එහෙම අපි කරන්නේ නැහැ. ඔව්. අපිට එහෙම කිරීමේ අවශ්‍යතාවයකුත් නැහැ. විශේෂයෙන් විශේෂයෙන් ඔබතුමා මේ පිළිතුරක් හැටියට ගේන්නේ අපි අහන ප්‍රශ්නෙට. ඔව් ඇත්ත ඇත්ත. අපි අහන ප්‍රශ්නේ නෑ නෑ සමා වෙන්න සමා වෙන්න. අයි ගමුනාසල උත්තරයක් දෙන්න නැත්තේ. අපි දැන් මේ Facebook ඕනෙම බලන්න ඒක ගැන තිනවා හොඳටම. මොකද්ද උත්තරේ ඕනේ? ඔබතුමා මොකද්ද අහන ප්‍රශ්නේ? නෑ ඔබතුමා කියන්නකෝ මම අරන් දෙන්නේ Facebook එකේ මේ Facebook තියෙනවා. පෙන්වන්න ඔබතුමා. ආ මෙන්න. ඔය මම කියන්නේ තියෙනවා. නෑ නෑ පෙන්වන්න. ඔබතුමා පෙන්වන්න. ආ මෙන්න Facebook. මම පෙන්වන්න දෙයක් නෑ රටේ මිනිස්සු ඔක්කොම දැකලා තියෙනවා. නෑ දැන් අපිට පේන්නේ නෑනේ. ආ ඔබතුමා බොරු කියනවා. මාසික වැරද්ද. ඕන් මේ වැරද්ද ඔබතුමා ඔබතුමාට දැන් දෙන්න. නෑ 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 ලොකු කැමැත්තවලි. නෑ නෑ අපි මේ සරල කාරණේට යමුකෝ. සරල කාරණේ නෙමෙයි මම කියන්නේ මේකේ මේකේ පැති දෙකක් තියෙනවා. දැන් මේ අද තමන්නාසල කියන්නේ උතුරේ ප්‍රභාකරන අනුස්මරණය කරපු උත්සව තිබුණ නැද්ද? දැන් ඔබතුමා කියනවා මේ Facebook ඔක්කොම තිබුණා. දැන් අපි දැන් ඔබතුමා වාරණය කරන්නේ නැහැ. දැන් අපි ඔබතුමා වාරණය කරන්නේ අපි වාරණය කරන්නේ ඔබතුමා වාරණය කරන්නේ ගෙන්නලා රටට කියන්න. ඔබතුමා දෙවිත්තු කියන පත්තරේ විතර අපි ඔබට ආරාධනා කරනවා. ඔබතුමා ඔබතුමා පත්තරයක විතරක් තිබුණා. තිබුණ තිබුණ තැනදී මෙන්න මේක පොඩි පත්තරයක විතරක් තිබුණා මම පෙන්නන්න තමයි. තැන් තැන් තැන්. දවස් දවස් පෙන්නන්න. තැන් කිය. මොකක්ද මේ පොඩි පත්තරේ? මෙන්න මම පෙන්නන්න. නේද ඔබතුමා කියන්නේ ලොකුවට තියනවා කියලා Facebook වල මම කියන්නේ මේ දැන් අපි ඔබව වෙහෙස කරන්නේ නැහැ ඒකට. ඔබට නැති තොරතුරක් හොයාගන්න බැරි නම් ඒක අපිට ප්‍රශ්නයක් නෙවෙයි. ඒක ගැටලුවක් කරගන්න එපා. නෑ නෑ මම පෙන්නන්න. පෙන්නන්න. ඒක අවශ්‍ය නැහැ. මෙන්න තියෙනවා. පත්තරේ දිවයින. කොටි සමරුව. කොටි සමරුව සතිය ආරම්භ කර තිබේ. මේක මේ පොඩි අකුරු හින්දා මට කියවෙන්න බෑ. මේ මාසේ 13 වෙනි බදාදා දා දිවයින පත්තරේ. මොන අවුරුද්ද? මේ 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 2015. හොඳයි. හරි. දැන් හරිද? මෙන්න තියෙනවා මම තමනාසේ පරණම් බලන්න. දැන් අමතුම. හරි බොහොම ස්තුති. ඒකත් තියෙන්නේ මෙන්න මෙච්චර පුංචි කෑල්ලක. දැන් දැන් මේ පොඩි කෑල්ලේ දැන් ඔබතුමාට සමරුව හරි හරි ලොකු කැමැත්තමනි දැන් ඔබතුමා කියනවනේ මෙහෙම සමරුවක් තිබුණා කියලා ඒක කියන්න මම මේ පත්තරේ තියෙන හරි ඉතින් අපි ඔබතුමාට ඒක කියන්න අවස්ථාව දෙනවනේ ඔබතුමා අපිට කරන චෝදනාව යමක් තියෙනවා අපි වහගෙන ඉන්නවා කියලා එහෙම වහගෙන ඉන්නවා නම් ඔබතුමාට මේ වේදිකාවට ආරාධනා කරන්නෙත් නෑ මේ තොරතුරු දෙන්න එපා කියනවා එනවා එහෙම එකක් නෑනේ ඔබතුමාට තොරතුරු දෙන්න අවස්ථාව දෙනවා හැබැයි අපි ප්‍රශ්නෙට යමු ඔබතුමාට දැන් ඒක කියන්න අවස්ථාව දුන්නානේ ප්‍රශ්නෙට යමුකෝ අපි ප්‍රශ්න අහන්නේ දැන් රාජ්‍ය නායකයා විසින් යමෙක් ජාතිවාදයේ අවසනවා නම් ඒකට කටයුතු කරන්න ඕන නැද්ද? එතුමාටත් ඔය තමුන්නාසලට අද විච්ච දේ තමයි දාවුනේ. අපිට මොකක්වත් වෙලා නැහැ. මොකුත් වෙලා නැහැ. අපිට වෙලා නැහැ. මාධ්‍ය යන්නේ නැති එක විතරයි කියන්නේ. නෑ. තමුන්නාසල මාධ්‍ය යන්නේ නැති එක විතරයි කියන්නේ. මේක විසඳගෙන යා. ලොකු මාධ්‍ය යන්නේ නැති එක විතරයි කියන්නේ. ඒකම තමයි දාවුනේ. ලොකු අවතුමනි. ඔබතුමා හරීම මේ මේ අද්දකින් බහුල දේශපාලඥයෙක් නේ. ඔබතුමා ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් තියලා ඔක ගැන කිව්වද කියලා අපිට කියන්නකෝ. දැන් ඔබතුමා ඇවිල්ලා නෑ කරුණා කරලා අපිට චෝදනා කරන්න ඉස්සලා ඔබතුමාගේ පැත්ත බලා ගන්න කරුණා කරලා අපිට චෝදනා කරන්න ඉස්සලා ඔබතුමාගේ පැත්ත බලා ගන්න. මොකද හේතුව මාධ්‍ය කියලා කියන්නේ ඔබතුමාලා කියන එක වාර්තා කරනවා. ඔබතුමාලා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා හිටපු ජනාධිපතිවරයා මේ රටේ යුද්ධයේ ජයග්‍රහණය කරපු ජනාධිපතිවරයා එතුමා ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් තිබ්බද? නෑ.
මෙහෙම බරපතල තත්ත්වයක් රටේ තියෙන වෙලාවේ එතුමා ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් තිබෙන්නේ නැහැ. ගාමිණී ලොකු ගේමතිතුමා මේ දැන් ඇවිල්ලා අපි කතා කරන්න අවස්ථාව දීලා තියෙන ගාමිණී ලොකු ගේමතිතුමා ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් තියලා රටට මේක කිව්වේ නැහැ. ඔබතුමා මේ පත්තරේ පොඩි කෑල්ල අරගෙන ඇවිල්ලා අපිට කියනවා ඔබතුමාලා මේක කිව්වේ නැහැ කියලා. ඔබතුමා කරේ මොකද්ද මේක ගැන? හරි. තමුන්නාසල මේ අපි කියන ඒවා විතරේ පත්තර ප්‍රෙස් එකේ තියන්නේ. තමුන්නාසල රටේ තියෙන ප්‍රවෘත්ති ප්‍රෙස් එකේ දාන්නේ නැද්ද? දානවා. තමුන්නාසල දානවා. 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 එහෙනම් මේ ප්‍රවෘත්ති ගියේ නැහනේ. ඉතින් ඔබතුමා ප්‍රවෘත්ති ගියේ නැහනේ. හරි. මේ ප්‍රවෘත්ති ගියේ නැහනේ. ඔය ප්‍රවෘත්ති දැන් ඔබතුමාම කියනවා. මොකද? ඔබතුමාම කියනවා. මාධ්‍ය රටේ තියෙන ඕනම දෙයක් රටේ ජනතාවට පෙන්නු කරනවා කියලා. හැබැයි මේ කටි උත්තර පෙන්නුවේ නැහැ. එතරම් ප්‍රශ්නේ තියෙන්නේ. මොකද්ද කටි උත්තර? මොකද්ද කටි උත්තර? මේ ප්‍රභාකරන ගුණානුස්මරණය කරයි මන්ත්‍රීවරු ඔක්කොම ඇතුළේ LTT කොඩිය උස්සගෙන. මම ඔබතුමාට විනාඩි 5ක් දෙනවා. මේ තියෙන දුර්වලකම කිව්වහම තමුන්නාසල එක වහ ගන්න ගාමිණී ලොක්කේ මෙතුමනි අපිට 2009 අවුරුද්දේ ආයතනයට වැඩි තියෙනවා කුඩු කරනවා අපේ විකාශ නවත්තනවා හැබැයි අපි බය වෙන්නේ නැහැ අපි එහෙම බය වෙන ආයතනයක් නෙමෙයි අපි එහෙම බය වෙන ආයතනයක් නෙමෙයි බය වෙන්නේ නැති ඔබතුමා හිතනවා ඔබතුමා හිතනවා බය වුණා කියලා මං කිව්වේ නැහැ බය වෙන්නේ නැති එක වෙනම ප්‍රශ්නයක් ප්‍රවෘත්ති වහංගු කරන එක තව ප්‍රශ්නයක් අපි ප්‍රවෘත්ති වහංගු කරන්නේ නැහැ අපි කිසිසේත්ම ප්‍රවෘත්ති වහංගු කරන්නේ නැහැ බය වුණා කියලා මං කවදාවත් කියන්නේ නැහැ අපි කිසිසේත්ම ප්‍රවෘත්ති වහංගු කරන්නේ නැහැ අපි අදත් කියනවා ඔබතුමාට දැනුත් අවස්ථාව දුන්න කතා කරන්න ඔබතුමාට තොරතුරු ඉදිරිපත් කරන්න අදත් අවස්ථාව දුන්න හැබැයි ඔයනි බරපතල කාරණාවක් තේරෙනනම් ඔබතුමාලා මම හිතනවා වටිනවය යුතුය කියලා රටට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට රටේ අනතුරුදායක තත්ත්වයක් තියෙනවනම් ඒක ප්‍රවෘත්ති වාර්තාවක් කරලා කරන්න ඒක කරන්න ප්‍රවෘත්ති වාර්තාවක් අපි බැඳිලා නැහැ ඔබතුමාගේ පින්තූර බල කරන්න. හැබැයි එක දෙයක් තියෙනවා. ඔබතුමා හිට ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් තියලා කියන්න රටට. මෙන්න මේ කාරණේ ගැන කියන්න. ඔබතුමාගේ මහින්ද රාජපක්ෂ මැතිතුමාට අවිල්ලා කියන්න ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් තියලා අපි වාර්තා කරමු. ඔබතුමාලගේ නායකයාට ඔබතුමාලගේ වගකීම් ඉස්සෙල්ලා ඉස්ස කරලා අපි පදික් කරා. ඔබතුමා ඉස්සෙල්ලම ඔබතුමාට පුළුවන් ඒක. නෑ එතුමාගේ නායකයා කිව්වනේ. මහින්ද පාලසිරි සර්. අද තමුන්නාසල මයෙන් අහපු ප්‍රශ්නෙට මම උත්තර දෙන්න. ඔබතුමාට මම එතුමාගෙන් අහලා බලන්න එතුමා කැමති ඔබත් ඒක කරන්න. ඔබතුමාට. හරි. අපි එහෙමනම් විරාමයකට යනවා ඉන්න අනතුරුව නැවත සටන සංවාදයේ සමග එක්ක වෙනවා දැන් අද උතුරේ දෙමළ දේශපාලන පක්ෂ ඔක්කොම ප්‍රභාකරන්ව අනුස්මරණය කරනවා. තමුන්නාසලා මීඩියා එකක්වත් දානවද? Facebook එකක විතරයි බලන්නේ. ඇයි තමුන්නාසලා දාන්නත් මොකද කියන්නේ? ඉතින් ඔබතුමා කියන්නේ දැන් ඔබතුමාට අවස්ථාව තියෙනවා. තමුන්නාසලාට වාර්ණයක් දීලා තියෙනවා දාන්නේ නැහැ. දවස්වල ප්‍රභාකරන් ඝාතනය විච්චාම ඒක ගුණස්මරණය කරනවා මන්ත්‍රීවරු ඔක්කොම ගිහිල්ලා
ඔය Facebook ඔක්කොම බලන්න ඒවල ඔක්කොම පින්තූරු තියෙනවා. තමුන්නාසලා කොයි මාධ්‍යෙන්ද එකම දැක්ක? මට කියන්න. ලොකු ගේම තමුන්නාසලා එක මාධ්‍යයක් කියන්නේ. ලොකු ගේම ඇතතුමනි. ඔය එක මාධ්‍යයක් කියන්නේ. ලොකු ගේම ඇතතුමනි. ඒ වගේ තමයි මේ ලොකු ගේම ඇතතුමනි. ඔබට අපි මේ වේදිකාව තනා දෙනවා. ඔව්. ඔබට අදහස් දක්වන්න අවස්ථාව දෙනවා. ඔව්. අපි ප්‍රවෘත්ති වාර්තා කරන එක. ඔව්. අපි ප්‍රවෘත්ති වාර්තා කරන්නේ කරන්න කිසි වාරණයක් ඇතුව කටයුතු කරන්නේ නැහැ. හැබැයි දැන් හරි නිශ්චිතව මම කියනවා එහෙම අපි කරන්නේ නැහැ. ඔව්. අපිට එහෙම කිරීමේ අවශ්‍යතාවයකුත් නැහැ. විශේෂයෙන් විශේෂයෙන් ඔබතුමා මේ පිළිතුරක් හැටියට ගේන්නේ අපි අහන ප්‍රශ්නෙට. ඔව් ඇත්ත ඇත්ත. අපි අහන ප්‍රශ්නේ නෑ නෑ සමාවෙන්න. ඔයි තමුන්නාසල උත්තරයක් දෙන්න නැත්තේ. අපි දැන් මේ Facebook ඕනේ බලන්න. ඒක ගැන තියෙනවා හොඳටම. මොකද්ද උත්තරේ ඕනේ? ඔබතුමා මොකද්ද අහන ප්‍රශ්නේ? නෑ ඔබතුමා කියන්නකෝ මම අරන් දෙන්නේ Facebook එකේ මේ Facebook තියෙනවා. පෙන්වන්න ඔබතුමා. ආ මෙන්න. ඔය Facebook එකේ තියෙනවා. නෑ නෑ පෙන්වන්න. ඔබතුමා පෙන්වන්න. ආ මෙන්න Facebook. මම පෙන්වන්න දෙයක් නෑ රටේ මිනිස්සු ඔක්කොම දැකලා තියෙනවා. නෑ දැන් අපිට පේන්නේ නෑනේ. ආ ඔබතුමා බොරු කියනවා. තමුන්නාසල වැරද්ද. ඕන් මේ වැරද්ද ඔබතුමා ඔබතුමාට දැන් දෙන්න. නෑ 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 ලොකු ගේම් ඇත්තමනි. නෑ නෑ අපි මේ සරල කාරණේට යමුකෝ. සරල කාරණේ නෙමෙයි මම කියන්නේ මේකේ මේකේ පැති දෙකක් තියෙනවා. දැන් මේ අද තමුන්නාසල කියන්නේ උතුරේ ප්‍රභාකරන අනුස්මරණය කරපු උත්සව තිබුණ නැද්ද? දැන් ඔබතුමා තියෙනවා තියෙනවා මේ Facebook ඔක්කොගෙම තිබුණා. දැන් අපි දැන් ඔබතුමා වාර්ණය කරන්නේ නැහැ. දැන් අපි ඔබතුමා වාර්ණය කරන්නේ අපි වාර්ණය කරන්නේ ඔබතුමා වාර්ණය කරන්නේ ගෙන්නලා කරලා රටට කියන්න. ඔබතුමා ලෝකෙට කියන්න පත්තරේ විතර අපි ඔබට ආරාධනා කරනවා කියලා තියෙනවා. ඔබතුමා ඒක පොඩි පත්තරයක විතරක් තිබුණා. තිබුණ තිබුණ තැනදී මෙන්න මේ එක පොඩි පත්තරයක විතරක් තිබුණා මම පෙන්නන්න තමයි. තැන තැන. තමන්නවද පෙන්නන්න. තැන කිය. මම පත්තරේ. මොකද්ද මේ පොඩි පත්තරය? මෙන්න මම පෙන්නන්න. නේද ඔබතුමා කියන්නේ ලොකුවට තියෙනවා කියලා Facebook වල මම කියන්නේ මේ දැන් අපි ඔබව වෙහෙස කරන්නේ නැහැ ඒකට. ඔබට නැති තොරතුරක් හොයාගන්න බැරි නම් ඒක අපිට ප්‍රශ්නයක් නෙවෙයි. ඒක ගැටලුවක් කරගන්න එපා. නෑ නෑ මම පෙන්නන්න. පෙන්නන්න. ඒක අවශ්‍ය නැහැ මෙන්න තියෙනවා පත්තරේ දිවයින කොටි සමරුව කොටි සමරුව සතිය ආරම්භ කර තිබේ මේක මේ පොඩි අකුරු හින්දා මට කියවෙන්න බෑ මේ මාසේ 13 වෙනි බදාදා දිවයින පත්තරේ මොන අවුරුද්ද මේ 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 2015 හොඳයි හරි දැන් හරි මෙන්න තියෙනවා මම තමුන්නාස කරනම් බලන්න දැන් හැමතුවා හරි බොහොම ස්තුති ඒක තියෙන්නේ මෙන්න මෙච්චර පුංචි කෑල්ලක දැන් දැන් මේ පොඩි කෑල්ලේ දැන් ඔබතුමාට සමරුව හරි හරි ලොකු ගැමැත්තමනේ දැන් ඔබතුමා කියනවනේ මෙහෙම සමරුවක් තිබුණා කියලා ඒක කියන්න මම මේ පත්‍රයේ තියෙනවා හරි ඉතින් අපි ඔබතුමාට ඒක කියන්න අවස්ථාව දෙනවනේ ඔබතුමා අපිට කරන චෝදනාව යමක් තියෙනවා අපි වහගෙන ඉන්නවා කියලා එහෙම වහගෙන ඉන්නවා නම් ඔබතුමාට මේ වේදිකාවට ආරාධනා කරන්නෙත් නැහැ මේ තොරතුරු දෙන්න එපා කියනවා එනවා එහෙම එකක් නැහැනේ ඔබතුමාට තොරතුරු දෙන්න අවස්ථාව දෙනවා හැබැයි අපි ප්‍රශ්නෙට යමු ඔබතුමාට දැන් ඒක කියන්න අවස්ථාව දුන්නානේ ප්‍රශ්නෙට යමුකෝ අපි ප්‍රශ්න අහන්නේ දැන් රාජ්‍ය නායකයා විසින් යමෙක් ජාතිවාදී අවසනවන් නම් ඒකට කටයුතු කරන්න ඕනේ නැද්ද? එතුමාටත් ඔය තමුන්නාසලට අද විච්ච දේ තමයි දාවුනේ. අපිට මොකක්වත් වෙලා නැහැ. මොකුත් වෙලා නැහැ. අපිට වෙලා නැහැ. තමුන්නාසල මාධ්‍ය යන්නේ නැති එක විතරයි කියන්නේ. නෑ. තමුන්නාසල මාධ්‍ය යන්නේ නැති විතරයි කියන්නේ. මේක විසඳගෙන යන්න. ලොකු මාධ්‍ය යන්නේ නැති විතරයි කියන්නේ. ඒකම තමයි දාවුනේ. ලොකු අවතුමනි ඔබතුමා හරීම මේ මේ අද්දකින් බහුල දේශපාලඥයෙක් නේ. ඔබතුමා ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් තියලා ඕක ගැන කිව්වද කියලා අපිට කියන්නකෝ. දැන් ඔබතුමා ඇවිල්ලා මට කරුණා කරලා අපිට චෝදනා කරන්න ඉස්සලා ඔබතුමාගේ පැත්ත බලා ගන්න කරුණා කරලා අපිට චෝදනා කරන්න ඉස්සලා ඔබතුමාගේ පැත්ත බලා ගන්න. මොකද හේතුව මාධ්‍ය කියලා කියන්නේ ඔබතුමාලා කියන එක වාර්තා කරනවා. ඔබතුමාලා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා හිටපු ජනාධිපතිවරයා මේ රටේ යුද්ධයේ ජයග්‍රහණය කරපු ජනාධිපතිවරයා එතුමා ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් තිබ්බද? නැහැ. මෙහෙම මෙහෙම බරපතල තත්ත්වයක් රටේ තියෙන වෙලාවේ එතුමා ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් තිබෙන්නේ නැහැ. ගාමිණී ලොකු ගේමැතිතුමා මේ දැන් ඇවිල්ලා අපි කතා කරන්න අවස්ථාව දීලා තියෙන ගාමිණී ලොකු ගේමැතිතුමා ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් තියලා රටට මේක කිව්වෙ නැහැ. ඔබතුමා මේ පත්තරේක පොඩි කෑල්ල අරගෙන ඇවිල්ලා අපිට කියනවා ඔබතුමාලා මේක කිව්වේ නැහැ කියලා. ඔබතුමා කරේ මොකද්ද මේක ගැන? හරි. තමුන්නාසල මේ අපි කියන ඒවා විතරේ පත්තර ප්‍රෙස් එකේ තියන්නේ. තමුන්නාසල රටේ තියෙන ප්‍රවෘත්ති ප්‍රෙස් එකේ දාන්නේ නැද්ද? තමුන්නාසල දානවා. දානවා. මේ ප්‍රවෘත්ති ගියේ නැහනේ. ඉතින් ඔබතුමා ප්‍රවෘත්ති ගියේ නැහනේ. හරි. මේ ප්‍රවෘත්ති ගියේ නැහනේ. ඔය ප්‍රවෘත්ති යන්නේ ඔබතුමාම කියනවා. මොකද? ඔබතුමාම කියනවා. තමුන්නාසල ඔබතුමාම කියනවා. මේ ජාතික පුවත්පතක් උපුටාපත් කළා. මේ මට පේන්නේ නැහැ මේ චූටි කැලලක තියෙනවා කියලා ඔබතුමාම කියනවා. ඔබතුමා හිතනවාද අපි එච්චර මොඩයි කියලා මේ චූටි කැලලක. මේ තරම්ම
පල්ලෙහාට තමයි මේ ප්‍රවෘත්ති ගිහිලා තියෙන්නේ. ඉතින් ඒක මම අහන එක නෙමෙයි. ඒකට රටේ කිසිම කෙනෙක් වටිනාකමක් දෙන්නේ නැතුව ඇති. ඕතුමාල වටිනාකමක් දෙන්නෙත් නැහැ. අපි වටිනාකම නෙමෙයිනේ මේ රටේ කරුණාකරලා එහෙම මහජනයා අසාධාරණ ප්‍රකාශය. මහජනයා පිළිගන්නවා සිසත මාධ්‍ය රටේ තියෙන ඕනෑම දෙයක් රටේ ජනතාවට පෙන්නු කරනවා කියලා. හැබැයි මේකට උත්තර පෙන්වෙන්නේ නැහැ. එතරම් ප්‍රශ්නේ තියෙන්නේ. මොකද්ද කටයුතු? මොකද්ද කටයුතු? ප්‍රභාකරන් ගුණානුස්මරණය කරයි මන්ත්‍රීවරු ඔක්කොම ඇතුළේ එල්ටීටී කොඩිය උස්සගෙන මම ඔබතුමාට විනාඩි 5ක් දෙනවා आयतने අපේ විකාශ නවත්තනවා හැබැයි අපි බය වෙන්නේ නැහැ අපි එහෙම බය වෙන ආයතනයක් නෙමෙයි අපි එහෙම බය වෙන ආයතනයක් නෙමෙයි බය වෙන්නේ නැති හැබැයි බය වෙන්නේ නැති ඔබතුමා හිතනවා ඔබතුමා ඔබතුමා හිතනවා බය වුණායි කියලා මං කිව්වේ නැහැ බය වෙන්නේ නැති එක වෙනම ප්‍රශ්නයක් ප්‍රවෘත්ති වහංගු කරන එක තව ප්‍රශ්නයක් අපි ප්‍රවෘත්ති වහංගු කරන්නේ නැහැ අපි කිසිසේත්ම ප්‍රවෘත්ති වහංගු කරන්නේ නැහැ බය වුණායි කියලා මං කවදාවත් කියන්නේ නැහැ අපි කිසිසේත්ම ප්‍රවෘත්ති වහංගු කරන්නේ නැහැ අපි අදත් කියනවා ඔබතුමාට දැනුත් අවස්ථාව දුන්නා කතා කරන්න ඔබතුමාට තොරතුරු ඉදිරිපත් කරන්න අදත් අවස්ථාව දුන්නා හැබැයි ඔයනි බරපතල කාරණාවක් තියෙනවා නම් ඔබතුමාලා මම හිතනවා වටිනවය යුතුය කියලා රටට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට රටේ අනතුරුදායක තත්ත්වයක් තියෙනවා නම් ඒක ප්‍රවෘත්ති වහංගු කරන්න ඒක කරන්න ප්‍රවෘත්ති වාර්තා මම ප්‍රවෘත්ති ඔබතුමා අමුදාර හෙටුදේ මේ මොන කවුද ගාමි ලොකේ වැතුමා ඒක අරගෙන එන්න ගාමි ලොකේ හෙටුදේ මම එවනවා ගාමි ලොකේ වැතුමා නෑ අපි ඔබතුමා පින්තූරේ වල අපි බැඳිලා නෑ ඔබතුමාගේ පින්තූර පළ කරන්න හැබැයි එක දෙයක් තියෙනවා ඔබතුමා හිට ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් තියලා කියන්න රටට මෙන්න මේ කාරණේ ගැන කියන්න ඔබතුමාගේ මහින්ද රාජපක්ෂ මහත්මයාට අවිල්ල කියන්න ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් තියලා අපි වාර්තා කරමු ඔබතුමාලගේ නායකයාට ඔබතුමාලගේ වගකීම ඉස්සෙල්ල ඉස්ස කරලා අපිට පදික් කරා ඔබතුමා ඉස්සෙල්ලම ඔබතුමාට පුළුවන් ඒක නෑ එතුමාගේ නායකයා කිව්වනේ මෛත්‍රීපාල සිරිසේන අද තමුන්නාසල මයෙන් අහපු ප්‍රශ්නෙට මම උත්තර දෙන්නම් මම එතුමාගෙන් අහලා බලන්න එතුමා කැමති මම කේ කරන්න ඔබතුමාත් හරි අපි එහෙමනම් විරාමයකට යනවා ඉන්න අනතුරුව නැවත සටන සංවාදයේ සමගින්